මං අද ඔගලන් එක කේසඩියා හදන්න යන්නේ. ඔගලන් දන්නවනේ කේසඩියා කියන්නේ මෙක්සිකන් කෑමක්. ඒකට පාවිච්චි කරන්නේ කෝන් ටොටියා කියලා. දැන් අපේ රටේ ඒව ගන්න නැහැනේ. දැන් අපිට ටොටියා නැති හින්දා මේ වගේ පිටා බ්‍රෙඩ් තියෙනවනේ මේ මං ඔය සුපර් මාකට් එකේ මේ වගේ එකක් ගන්න පුළුවන්. අපිට මේ වගේ එකකින් අපි හදමු කොහොමද කියලා. මේක නම් මේ වීට් ෆ්ලාවලින් හදලා තියෙන අරක කෝන් ටොටියා තමයි. කෝන් වලින් තමයි ටොටියා එක හදාන්නේ. ඒ මෙක්සිකන් විදියට කමක් නෑ. ඉතින් අපි ලංකාවේ විදියට මේ විදියට හදලා බලමු. නන්නම් ඕකලන්ට මේක තමයි මං ගත්ත චිකන් ටිකක් තම්බලා තියෙන ඉස්සු ටිකක් තම්බලා ලුණු. තමන් කැමති දෙයක් මේ ෆිලිං එකට. මේ ෆිලිං එක රසට හදාගන්න පුළුවන් තමන් කැමති දෙයක් දාලා. මස් කන්න නැත්නම් ඒ ලෝලු විතරක්, සී ෆුඩ් නම් එහෙමයි, බිත්තර නම් එහෙමයි, කැමති දෙයක් හදාගන්න. මුත්සරැල්ලා චීසුයි නිකන් චෙඩා වගේ චීස් එකකුයි දෙකක් මම ලෑස්ති කරන් තියෙනවා මෙතන. මේකට අපි සෝස් ටිකක් දාලා, මිරිස් ටිකක් දාලා අපි මේ ෆිලිං එක හදාගමු ඉස්සර වෙලා. මේක තමයි කේසඩියා මේක එක. දැන් බය වෙන්න එපා, මේක නැති වුණයි කියලා ප්‍රශ්නයක් නෑ. මම පෑන් එකෙත් කොහොමද හදන්නේ කියලා ඕගලන්ට කියලා දෙන්නම්. මේ වගේ තියෙන සුපර් මාකට් එකේ ගන්න පුළුවන් මේක. මේ වගේ එකක් තමයි ඇතුලේ තියෙන්නේ. මං තෙල් ටිකක් දාගෙන තියෙනවා පෑන් එකට. ඒකට අපි මේක අර සාමාන්‍යයෙන් අපි අර පිට්සා ෆිලිං එක හැදුවා වගේ තමන්ට කැමති දෙයක් දාලා. දැන් මම මෙතෙන්ට සුදු ලුණු ටිකක් දාලා චිකන් තම්බන්න ඕනෙත් නෑ. ඔකලන්ට අමුවෙන් වගේ චිකන් ගන්නවා නම් මේකේ දාලා තෙම්පරාදු කරලා එහෙම ගන්නත් පුළුවන්. මම ඊට පස්සේ මේ ලුණු ටික දානවා. මාළු මිරිස් හරි කැමති මිරිස් වර්ගයක් ගන්න තිබුණා. මගේ ළඟ බෙල් පෙප්පර් එකක් අද තිබුණ නිසා මම බෙල් පෙප්පර් ටිකක් කපලා ගත්තා. එහෙම බෙල් පෙප්පර්ම ඕනේ නෑ. ගෙදර තියෙන්නේ මොනවද, මාළු මිරිස්ද, ඕන් එකක් දාන්න පුළුවන්. අපි හැමතිස්සෙම කෑමක් හදනකොට ගෙදර තියෙන ඒවලින්මයි හදන්න පුරුදු වෙන්න ඕනේ. වෙනම ඒවලට විශේෂ දේවල් ගේන්න කියලා ඕනේ නැහැ. සමහර කිට ගෙදර තියෙන දේවල් දැම්මම මේටත් වැඩි රස වෙන්න පුළුවන්. මේකට මම තඹ පිස්සු ටිකකුත් තිබුණා. මං ඒ ටිකක් ගත්තා. ගෙදර තියෙන මොනවද, සොසේජස්ද, ඒ ඕන එකක් දාන්න පුළුවන්. මේ අමු මිරිස් නම් මම මේකට දාන්නේ නැහැ. අපි එවෙලෙට රවුමට ලස්සනට මේ හැම තැනටම එන විදිහට ඒක හදාගමු. මේක පොඩ්ඩක් මේ තෙල් එකෙන් පොඩ්ඩක් තෙම්පරාදු වෙන්න තියමු. ලුණු ටිකක් දාමු. මිරිස් තමන්ගේ රස අනුව මිරිස් දාන්න. ඊපස්සේ තමන් කැමති සෝස් වර්ගයක් දාගන්න පුළුවන්. ආසේ මේකට ගම්මිරිස් චුට්ටකුත් දාන්න. මං ටිකක් සැරට කැමති නිසා ඕකලන් කැමති විදිහට කරන්න. ඊට පස්සේ මං සොයා සෝස් චුට්ටක් දාන්න. මල ඊට පස්සේ තක්කාලි සෝස් ටිකකුත් දාන්න. මේ අපේ ලංකාවේ අපිට කැමති විදිහකට මේක හදන්න පුළුවන්. මේක හදන්නේ මෙහෙමයි කියලා කිසිම නියමයක් නැහැ. ඕනේ කෑම තමන්ගේ ගෙදර ඉන්න අය ආස හිතෙන විදියට තමයි හදාගන්න ඕනේ. කොයි රටේ කෑම වුණත් අපිට අපේ විදියට හදාගත්තම තමයි රස කරලා කන්න පුළුවන්. දැන් ඕගලන්ට මේ වගේ කේසඩිය මේක එකක් තියෙනවා නම් මෙහෙම හොඳට බටර් හරි ඔලිව් ඔයිල් හරි කැමති තෙල් වර්ගයක් ගාගෙන හොඳට ගා ගන්න. ගාලා ඔන් කරන්න. ඊට පස්සේ අප
අපි එකක් මේ වගේ තියනවා. තියලා අපි හදාගත්ත ෆිලින් එක තියෙන්නේ. ඒ ෆිලින් එක අපි මේකට දාගන්නවා. හොඳට හැම තැනටම යන විදියට මේක හොඳට දාගන්න. මේ වගේ හැම තැනටම යන විදියට දැන් මේක දාගෙන ඊට පස්සේ අපේ චීස් තියෙනවානේ. අපේ චීස් ටික දාගන්න. බලාගෙන මේ පැත්ත රස්නේ. දැන් හොඳට රස්නේ දැනෙනවා මට. පස්සේ අපි මුත්‍රාල්ලා දාගමු. අපි දැන් තෙල් දාගෙන මේක අපි පොඩ්ඩක් මේ අපේ කේසදියාකි උඩින් තියෙන එක ඉස්සර වෙලා අපි පොඩ්ඩක් තෙල් ටිකක් දාලා හොඳට රන්වන් පාට කරගමු. මම පෑන් එක ලිපට තියලා ලාවට තෙල් ටිකක් මේකට ගාගත්තා. ඊට පස්සේ අර විදියටම මේ පෑන් එක උඩට මේක තියලා අපි අර හදාගත්ත ෆිලින් එක අපි හදාගත්ත ෆිලින් එක මේ හැම තැනටම එන විදියට දාගමු. ඊළඟට මේ වෙලා මේ කරේ අපි ඉස්සර වෙලා පොඩ්ඩක් බ්‍රවුන් කරගත්ත එක තියමු උඩින්. තියලා මේ සැරේ මේ චීස් මෙල්ට් වෙනකම් අපි ඉඳලා ඊට පස්සේ මේක එළියට අරන් කපාගමු. මේ බලන්න හොඳට හැදිලා තියෙනවා අපේ කිසිදී එක. අරගෙන ඒක අපිට මේව දිගේ කපන්න පුළුවන්. මේ වගේ පිට්සා කටයකකින් හරි එහෙම නැත්නම් පිහියකින් හරි ලෑල්ලක් උඩ තියලා පිහියකින් හරි කපා ගමු. අපි දැන් මේක ගමු. මේ අපි පෑන් එකේ හදාගත්ත එක එන මේ කෑම හදන්න මන් දන්නවා තරුණ දූල පුතාලා ගොඩක් ආස වෙනවා. එහෙනම් ඕගලනුත් හදලා බලන්න. හරි රසයි. හරි ලේසියෙන් හදාගන්නත් පුළුවන් රෑකට වගේ. මේ වගේ එකක් ඇත්තටම ගෙදර ගෙනල්ලා තියාගන්න අර පැකට් එකක් පීටර් බ්‍රෙඩ් පැකට් එකක් ගෙදර තියාගන්න හදිසි වෙලාවලට ওই ගෙදර තියෙන දෙයක් එකතු කරලා මේක හදාගන්න පුළුවන්. එහෙනම් ඕගලනුත් මේව හදලා රස බලන්න. අපි ආයෙත් හම්බ වෙමු. මං අනුම්මා.